ආන්දෝලනයක්. අනුර කුමාර මහත්තයා ඉන්දියාවේ ගියා. දැන් ජනතා විමුක්ති පෙරමුණට නැහැ නැත්තම් මාලිමාවට සහයෝගය දක්වන කණ්ඩායමට මේක නිකන් මහ විශාල දේශපාලන ජයග්‍රහණයක්. දැන් රටේ පාලන බලය ඒගොල්ලොන්ගේ අතට එනවා කියලා රෝතු සේවේ හොයාගෙන තියෙනවා. ඒ හින්දා තමයි දැන් මේ අනුර කුමාර මහත්තයාට ඉන්දියාවට එන්න කිව්වේ. ඈ දැන් ඒ වගේ නිකන් හරි උත්සවශ්‍රීයකින් දැන් ඒගොල්ලෝ කටයුතු කරන බව අපිට පේනවා. මට නම් පේන්නේ අර අපේ ගංගොල්ල ඉස්සර කතාවක් තිබුණා බණ්ඩා කොළඹ ගියා වගේ කියලා. බණ්ඩා කොළඹ ගියා වගේ තමයි අනුර කුමාර දිසානායක මහත්තයා ඉන්දියාව යාමත් මම දකින්නේ. දැන් බණ්ඩා කොළඹ ගියපුවාම බණ්ඩා යනවා ගෝල් පේස් එකට යනවා, හෝගාලා රැල්ල එනවා, ආපහු යනවා. බණ්ඩා මේ ෂොපින් සෙන්ටර් වලට යනවා, වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර් වලට යනවා. ඒ පැත්තෙන් වාහන, මේ පැත්තෙන් වාහන, අතරින් කලර් ලයිට්. බණ්ඩා පුල්ලන්දොස්. දැන් ඒ වගේ තමයි අනුර කුමාර මහත්තයාට ඉන්දියාවෙන් ආරාධනා කරපුවාම ද ප්‍රධාන පෙළේ නායකයින් දෙවෙනි පෙළේ නායකයෙක් ආරාධනා කරපුවාම දැන් අනුර කුමාර දිසානායක මහත්තයාට දැන් අමතක ඉන්දියන් ව්‍යාප්තවාදය, ඉන්දියන් බඩු අර්ජනය කරමු, ඉන්දියන් ආක්‍රමණය, ඇමරිකාව හරහා ඉන්දියාවෙන් අපේ රටට පැමිණෙන ආක්‍රමණ, ඒ අදානිගේ ආයෝජන, දැන් මේ සියල්ල අනුර කුමාර මහත්තයාට අමතකයි. මට නම් ඉතින් ඒ වීඩියෝ බලපුවාම, ෆොටෝ බලපුවාම පෙවුනම බණ්ඩා කොළඹ ගියපුවාම බණ්ඩට තියෙන චූන් එක වාගේම චූන් එකක් තමයි අනුර කුමාර දිසානායක මහත්තයාට එතන තියෙන්නේ. එතකොට අනුර කුමාර දිසානායක මහත්තයා පහුගිය කාල පරිච්ඡේදයේ පුරාම කතා කරපු ඔය ඉන්දියන් ව්‍යාප්තවාදය, ඉන්දියන් විරෝධය දැන් සම්පූර්ණයෙන් අමතක වෙලා. මොනවද කිව්වේ, මොනවද කරුවේ, කොහොමද ජනතාව පෙළගැස්සුවේ, කොහොමද කළු කොඩි දැම්මේ, ඒව දැන් සියල්ල අනුර කුමාරට අමතක වෙලා. දැන් අපි දන්න හැටියට ඉතින් අපිට තීරණ හැටියට දැන් ඉන්දියාවේ අපේ ජාතික සම්පත් එක්ක ලොකු ගණ දෙනුවක් තියෙනවා. එතකොට අදානි කියන මහත්තයා අපේ ලොකු අපේ රටට ඇවිල්ලා ලොකු ව්‍යාපෘති ගණනාවක් කිරීමට නියමිත වෙලා තියෙනවා. එතකොට අර සුලං බලාගාරය ඇතුළු ඒ වගේ ඒ ගිවිසුම් වල තියෙන අපැහැදිලි තැන් ගැන ලොකු මතභේද තියෙනවා. ඒ වගේ තියෙන මිල ගණන් පිළිබඳව ලොකු ප්‍රශ්න තියෙනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා දැන් අනුර කුමාර මහත්තයා ඉන්දියාවේ ඉඳලා ඇවිල්ලා ඒ කලින් කතා කරා විදිහටම දැන් ඔය ඒ අදානිලගේ ගිවිසුම් ගැන, ඒ ව්‍යාපෘති ගැන, ආයෝජන ගැන ඔය විදිහටම කතා කරයිද කියලා අපි බලාගෙන ඉන්නවා. එතකොට අපි නම් දන්න හැටියට අදානි ටොපියක් කටට දාලා තමයි අනුර කුමාරෝ දැන් මෙහාට එවන්නේ. ඒක හොඳයි ඒක අතකින්. රටේ ජනතාවට බලාගන්න පුළුවන් මීට මාසකට එහාදී ඒගොල්ලෝ කතා කරපු විදිහයි. දැන් මේ ඉන්දියාවට ගිහිල්ලා ඇවිල්ලා අදානිලාගේ ටොපියක් කටේ දාගෙන ඇවිල්ලා ඊට පස්සේ මේ කාරණා ගැන ඒගොල්ලෝ කතා කරන විදිහයි අපිට බලාගන්න පුළුවන් නුදුරු දිනයකදීම. ඒ නිසා ඒ ගැන අපි කිසිම ආකාරයකට කලබල වෙන්නේ නැහැ. මොකද සාමාන්‍යයෙන් ඔය වගේ දේවල් රාජ්‍යතාන්ත්‍රිකෙන් කරනවා. තමන්ගේ ආයෝජන ටික තමන්ගේ ඒ අවශ්‍ය වෙන දේශපාලනික සහ ආර්ථික කරුණුකාරණා මුදුන්පත් කරගන්න ඒවට අකුල් හෙලන, ඒවට විරෝධතාවයන් දක්වන පාර්ශවයන් ඒවා ගෙන්නලා යම් යම් ආකාරයෙන් සනසලා තුටුපන්රු දීලා එවපුවාම ඒවා නිශ්ශබ්ද වෙනවා. එහෙම තමයි රාජ්‍යපාලනේ හැටි. දැන් අපිට වුණත් අපේ ගෙදරකට අපි කරන දේකට හැමදාම අල්ලපු ගෙදරේ එකා විරුද්ධ වෙනවා නම් අපි මොනවහරි කරලා අපි ඒ අල්ලපු ගෙදර මනුස්සයව ෂේප් කරගන්න අපි පොඩි ටොපියක් සීනි බෝලයක් දාලා අපි පොඩි තල තෙල් ටිකක් පොල් තෙල් ටිකක් ගාලා නමලා කරලා එනවා. ඉතින් ඒ නිසා අපි බලන්න ඕන අනුර කුමාර මහත්තයා දැන් ඉන්දියාවේ ඉඳලා ආපුවාම මොන තෙල් දාලාද අනුර කුමාර මහත්තයාව නමලා තියෙන්නේ කියන එකත් අපි බලන්න ඕනේ. ඔය ඒ කෙලින් වෙලා හිටපු විදිහට වෙනවද කියන එකත් අපි බලන්න ඕනේ. දොඹ තෙල්ද තල තෙල්ද, මං හිතන්නේ ඉන්දියාවේ වැඩියෙන්ම තියෙන තල තෙල් මොන තෙල් දාලාද අනුර කුමාර මහත්තයා නැමුණද නැමිලාද කෙලින් කරලාද කියන එක අපි බලන්න ඕනේ. ඉතින් ඒ නිසා අපි ඒ ගැන කනගාටු වෙන්නේ නැහැ. හැබැයි ඒකම අපි කියන්න ඕනේ දැන් මේ සමීක්ෂණ වාර්තාවක් ගැන කතා වෙනවා. දැන් ඒගොල්ලන්ට 150කට අධික ජනවරමක් මතයක්
කැමැත්තක් මේ රටේ තියෙනවා කියලා මම හිතන්නේ ඉන්දියාවත් නොම කරලා තියෙනවා. දැන් ද හින්දු පුවත්පත් වගේ වැදගත් පුවත්පතක මේක පළ කරන්න තරම් මම හිතන්නේ මේ බොරුව ගුවන්ගත කරලා සමාජගත කරලා තියෙනවා. ඉතින් අපි දන්නේ කොහොම ආපු සමීක්ෂණ ප්‍රතිඵලයක්ද මේක කියන එක. ඒතකොට මේ සමීක්ෂණයට භාජනය කරලා තියෙන්නේ පුද්ගලයන් 522යි. පුද්ගලයන් 522ක කණ්ඩායමකින් කරපු සමීක්ෂණයක ප්‍රතිඵලයක් තමයි දැන් මේ ඉදිරිපත් කරන්නේ. එතකොට ඒ වගේ විද්‍යාත්මක සමීක්ෂණයක තිබිය යුතු විද්‍යාත්මක ලක්ෂණ, ඒ තෝරාගත යුතු නියදි, ඒ අහන ප්‍රශ්නමාලා ක්‍රමය, ඒ ප්‍රශ්න සකස් කරන ආකාරය, මම හිතන්නේ ඒවා හරි විද්‍යාත්මක විය යුතුයි. ඒ වගේ විද්‍යාත්මක ක්‍රමවේදයක් තියෙනවා. එතකොට කොහොමද මේ 522 තෝරාගත්තේ? මේක අහඹුවද? කොහොමද? කොයි ප්‍රදේශවලින්ද? මොකද්ද මේකේ විද්‍යාත්මක ක්‍රමය? දැන් අපිට මැද කොළඹ ප්‍රදේශයෙන් 522ක් තෝරලා ගත්තොත් එන්නේ එක මතයක්. එතකොට අපි බොහොම දුෂ්කර ප්‍රදේශයක 522ක් නියෝජනය කරොත් සමහරවිට තව මතයක්. ගොවියන් ඉන්න ප්‍රදේශයක 522ක් භාජනය කරුවොත් එක මතයක් වෙන්න පුළුවන්. දීවරයින්ගෙන් සැදුම්ලත් ප්‍රදේශයක 522ක් ගත්තොත් තව මතයක් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ 522ට තෝරාගත් නියදිය කුමක්ද? එහි යම් විද්‍යාත්මක පදනමක් තිබේද? ඔවුන් වෘත්තීන් වශයෙන් සාධාරණව මේ නියදියට එකතු කරගෙන තියෙනවද? ග්‍රාමීය නාගරික වශයෙන් ඒ කුලකයන් සාධාරණ වශයෙන් මේ නියදියට එකතු කරගෙන තියෙනවද? වයස් වශයෙන් තරුණ බාල මහලු වගේ වයස් කාණ්ඩ වශයෙන් මේ නියදියට ඒ කණ්ඩායම් සම්පූර්ණ කරගෙන තියෙනවද? එතකොට වෘත්තීන් වශයෙන් ස්ත්‍රී පුරුෂ වශයෙන් මේ වගේ විවිධ ඒ කණ්ඩායම් මේ 522ට ඇතුළත් වෙලා තියෙනවද කියන කතාවත් අපි හොයන්න ඕනේ. මම හිතන්නේ දැනටමත් මේ වෙනකොට විශ්වවිද්‍යාල ආචාර්යවරුන් මහාචාර්යවරුන් මේ පිළිබඳව සොයා බලමින් මේ පිළිබඳව අවශ්‍ය වෙන තොරතුරු එක් රැස් කරමින් ඉන්නවා. ඒක අපි ඒකට උත්තර දෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔය සමීක්ෂණයේ ප්‍රතිඵල පිළිබඳව තව ඉතාම නුදුරේ අපි තාම හොඳින් දන්නවා. තව දවස් කීපයකින් තව සතියක් ඇතුළත වගේ මේ රටේ මේ සමීක්ෂණ පිළිබඳව දැනුමක් තියෙන විශේෂඥයින් විසින් මේකේ බොරුව එලි කිරීමට නියමිතයි. මේක මේ ආකාරයේ බොරුවක් සමාජගත කිරීමට විරුද්ධව අදහස් ඉදිරිපත් කිරීමට නියමිතයි. ඉතින් මං හිතන්නේ මේවා මහා බාල උත්සාහයන්. දැන් අපි දන්නවා මැතිවරණයක් ළඟට එනකොට සාස්ත්‍රකාරයෝ එළියට බහිනවා, අනාවැකිකාරයෝ එළියට බහිනවා, මේ වගේ සමීක්ෂණ ප්‍රතිඵල එළියට බහිනවා. ඉතින් ඔව් නයි 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 එළියට බහිනවා. ඉතින් එක එක පිල්ලිය, එක එක අවතාර, එක එක දිෂ්ටි මැතිවරණයක් කිට්ටෙනකොට එළියට බහිනවා. ඉතින් අර කැලණියේ විහාරෙන් අර කැලණි ගඟෙන් මතුවෙච්ච නයා එළියට බැස්ස වාගේම මේ සමීක්ෂණ ප්‍රතිඵලයත් ඒ වගේම ණයක් කියන එක අපි මේ අවස්ථාවේදී අපි කියන්න කැමතියි.